කොහොම පොඩ්ඩක් ඉන්නව බලන්න දනුකේ දඟලද්දි කොහොමද බලන්නේ තුවාල වෙලාද කියලා මේ තියෙන්නේ පොඩ්ඩයි යන්නේ තුවාල වෙලා තියෙන්නේ නහයෙන් අනන්න දෙයක් නෑ දනුක මේකට ඔය ගැන වැඩිය හිතන්න නැතුව ඉන්නකෝ සනීප වෙයි ඉක්මන්ට ඕක මේ හිටිකේ නම් අත කැඩිලා මේ අඬ ඕනි පුත්තලම් බූරුවා උඹ මොනවා කරන්න ගිහලද හිටි උඹට ගැහුවේ දනුක මොනවා කරන්නද උන් කතා වෙන දේවල් හොරෙන් අහන් ඉඳ ගිහලා උඹට කියන් දෙනකොට ඇරියේ ගල්පාරෙන් මගේ ඔළුවට ඔයත් මැටි හරකෙක් නේ දනුක හොරෙන් අහන් ඉදියා නම් ෂේප් එකේ මාරු වෙන්න ඕනි එතනින් එහෙම පුළුවන් නේ උන්ට දැනෙන්න ඕනි මං අහන් ඉදිය කියලා උන්ගේ කතාව එතකොට තමයි උන් මට බය වෙන්නේ හරි හරි මේ දැන් කියපන්කෝ උඹ අහන් ඉදිය මොනවද කියලා උන් කතා වෙන මං ගැනද උඹ ගැන නෙමෙයි හැබැයි උඹට ගහන්නද කොහෙද තව ලොකු ඡන්දයකද කොහෙද හම්බෙන්නේ යන කතාව තමයි මට ඇහුනේ සිරාවට ඔයාට නම ඇහුනේ නැද්ද කවුද කියලා මට වෙන මොකුත් ඇහුනේ නැහැ පොඩි කරාටියෝ උඹට ගහන්න කතාවක් තමයි ඇහුනේ මං පිදුරු ගොඩක් එහා පැත්තේ දැන් හැංගිලා අහගෙන ඉඳි උන්ගේ කතාව හරි 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 බලමු කොහෙනම් මේ හිච්චෙට නම් කොච්චර පාළං ඉගෙන ගත්තත් හැදෙන්නේ මී හරක් පැටවු දෙන්න එන්නත මේ පාරක් මොකෙක් හරි අරගෙන දෙනවත් දීමනාව කෝකුන්ට උනගෙනෙන්ද මේ මේ හැබැයි මං කිව්වා කියලා එහෙමනම් කියන්න එපා හොදේ නැත්ත මට ගහයෝකුන් දෙන්න හරි හරි උඹ හිතහන්කො බය වෙන්නේ නැතුව දනුක උන් කතා වෙන දේවල් මෙහෙම හරි මට ඇවිල කියනවට උඹට ගොඩක් ස්තුතියි ඈ ආන දැක්ක නේද හිටි මං කිව්වේ අර මුලේ නැති මැටි හරක අපි කියන දේවල් අහන් ඉඳලා මුගේ කනේ තියනවා කියලා හරිනේ හරිනේ අතේ මාට්ටු හැම පහ මේ ගෝතියට මම ඒ අද දරුකියා මේ පාරනම් ගහපන් ඈ අයියෝ අයියෝ හිටියර අනේ අනේ පොඩි කරාටියෝ මං ඉවරයි අනේ අනේ දෙවියනේ මට පිහිට වෙන්න අනේ දෙවියනේ දලුක අනේ ඇයිටි ඇයි උඹ මොනවද මේ පොඩි කාගෙත් එක කරන්නේ මොකුත් නෑනේ ඉඳගෙන ඉඳියේ ඇත්තමයි ඉති මම මොකුත් කිව්වේ නෑනේ අත කිව්වේ නෑ උඹ බබා අපි කතා වෙන දේවල් අහන් ඉඳලා ගානට ඇවිල්ලා මුගේ කනේ තියනව නේද උඹ මුලේ නැති මැටි හරක අනේ පිසුදියාකෝ මමකු කිව්වේ නෑ එහෙම කිව්වනම් මගේ කට කැඩෙන්න ඕනි අනේ පාලයන් දනුකේ යන්න අපි දැන් නැතුව උඹේ විස්තරේ ගෝතයා හකේලංකාරයා දනුකියා උඹව කොහොමත් මම අල්ලගන්න තමයි ඉදියේ හැමදාම හොරෙන් අහන් ඉනවා කියන දේවල් ගස්මී හරක නැගිටපන් ඒ මොකටද කියන දේ අහන්න නැගිටපන් හරි නැගිටා අනේ හිටි ගහන්න නම් එපා උඹ කලින් පාර ගහපු පාර තාම රිදෙනවා රිදෙනවා අමාදිරි හිටි අයි මොකද මොකද උඹ දලුකට ගැහුවේ නරතපන් ඈ ආහහා මේ පොඩි කරාටියෝ උඹට මොකුත් කිව්වේ නෑනේ උඹ හිතා පැත්ත වෙලා පණින් නැතුව ගෝතයා එක පාරක් කිව්වම බලපන් මැටි හරකෝ ආරි ආරි අම්මා අනේ පොඩි කරාටිය බුගාරවද මටත් නිකන් ගිහද බැලුවා කරගන්න දේවල් මඩ කේලක් ගියද ගියා ආහා හිටි මොකද උඹ අතල්ුවේ පොඩි කරාටිය අතකනි නවත්තපන් නවත්තපන් කියලා තියා මං කියලා උඹට පැත්තකට වෙලා ඉන්න කියලා හරි නවත්තන්න දැනට හැබැයි ඕකව අල්ල ගන්න කොමං ඒ අපරාදේ තව ටිකක් ගහපන් ඔහොමම නෑ නෑ පස්සේ වෙලාවක ඒක බලාගමුකෝ කරදර කාරයොත් එක
විසද ගන්න. ඒ ගෝතයා පස්සේ බලාගම් වෑ බුදු සරණයි. එහෙනම් පොඩි කරටියා අපි ගියා. ඔයත් පරිස්සම් වෙලා ඉන්න යන්න බෑනේ කොයි වෙලාවෙ මොනවා වෙයිද කියලා. මයික යමං අපි. හ්ම් යමං. ඒ මුලේ නැති මැටි හරක අපි ගියා ඈ. අබ්බෝ මගේ බූර අර ගත්වල්ල ගැව්වේ බූර තමයි අවේ. උඹට අවුලක් නෑ නේද දනුක? අවුලක් නැත්නම් මොකද යකෝ මුළු සර්වාංගම රිදෙනවා අවේ. හරි හරි මේ හිමින් සැරේ නැගිටිනකො ඉස්සෙල්ලාම නැගිටිනකො තම මඩ කියලා ගියද ගියා. අයියා මොකද මේ ලොකු කල්පනාවක වගේ? අයියේ ඔයා තාමත් මෙතනද? මොකෝ මේ කල්පනාවක වගේ? අයියේ ආ නංගි මොනවද අයියා මේ කල්පනා කරන්නේ ලොකුවටම? හ්ම් මේ ඉඳගන්න ලොකු අවිලා. ඇයි කියන්නේ මොකද අයියේ? නංගි තමුසමට බොරු කියවනේ. මොකද අයියේ මං කියපු බොරුව මොනවද මේ කියවන්නේ? බොරුව? තමුසේ කිව්වනේ ද මට තමුසේ කොල්ලෙක් නැහැ කියලා. ඔව් නැහැ තමයි. නංගි මේ 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 තවත් බොරු කියන්න ලෑස්ති වෙන්න එපා නංගි. මං හැම දෙයක්ම දැනගෙන මේ උඹෙන් අහන්නේ අවසාන වතාවට උඹේ කටින්ම අහගන්න ඕනි හන්දා. අනේ අයියේ මේ විකාර කියව නැතුව ඉන්න තවත් කවුරු හරි බොරුවක් කියනද කොහෙද? ආ හරි හරි බොරුනේ බලමු එහෙනම් නේද බොරු නේද? ඔව් බොරු තමයි. හරි එහෙනම් සමාවෙන්න නංගි කරදරයක් කරාට යන්න ඔයා කාමරෙට ගිහලා වැඩක් කරගන්න. හ්ම් අයියට ඔය කවුරු හරි බොරු කියනවා ඇති. එයාලා කියන දේවල් අහන්න එපා හොදේ. හ්ම් හ්ම් බලමුකෝ නංගි එහෙනම් කවුරුවත් කියන දේවල් අහන්න ඕනි නෑ. මමම හොයාගන්නම්කෝ. උඹ අයියට බොරු කිව්වේ නංගි. උඹේ අයියට. අඩෝ අඩෝ මයිකා ඉක්මනින් එකමාර වෙන්න ඇනි බම් බලහන්කෝ. අර උරලෝස්වේ කට්ටේ එකම තැනනි බම්. හ්ම් එකමාරද නේද රකිගේ අයියා එනවා කියලා කිව්වේ? කිව්වා වගේ මේක දන්නේ නේද? එනවා එනවා බම්. අර බලහන්කෝ කොච්චර වෙලා ගියාද? තාම එකම තැන වෙලාව. හෑ ඉතින් යකෝ ඇත්තනේ අරකේ බැටරි බහලාද කොහෙද? වෙලාව යන්නේ නැහැ තමයි. අර තප්පර කඩ එකම තැන. අදේ යකෝ උනේ නම් මේ උරලෝසුවත් මාත් එක්ක සෙල්ලම් කරනවද කොහෙද? මෙච්චර වෙලාව ගිහින් නැවතුනේ. හිතන්කෝ ඔකට දෙන්න පාර. මොකා පිසුද උඹට? හරිනේ හරිනේ හෙ බින්ද උරලෝසුව. හෙටි මේ මොකද කරේ? හෙ වර මෙහෙද? අප්පට සිරි අති ගායි කිවලු මල්ලිකා දිත දැකලා බං. අදේ හරිනේ දැන් අමාරුව දැන් ඵලයන් ගිහිලා කාපන්. හෙටි මෙහෙනවා කිව්වම මෙහෙනවා මෙහෙනවා දිත. වෙලා වෙනකන් ඉන්න බෑ. ඒකට උරලෝසුව ඵලි දිත. මොකද කරේ? අතපය කියන් ඉන්න බයිද කාම්බිකායි දුඹට? ආ අනේ නෑ පිට උණු කොට කිව්ව කළුලාලට එන්න ඕනි කියලා. ඒකයි යව්වේ. මොකක්? අනේ මේ හිටි කන පලා ගන්න නැතුව හෙට එනකොට ඔරලෝසුවක් අරන් වරින්. හරිද? ආ හරි හරි දීත. බලා ගමුක ගෙනව නැතත් එහෙම මං එහෙනම් යන්නම් දීත. කොහෙ යන්නද? ඔය බිම තියලා වීදුරු කට්ටක් නෑර අයින් කරලා දාලා යනවා. මේ මල්ලිකා දිට පන්තියට එනවා. ආ ඒ බාර උඹ කොහෙද ගියේ? ඕක ඔය කැලබන්න ගිය දිට ගහනකට. හෙටි උඹගේ නෙමෙයි මං ඇහුවේ. උඹ පැහැින් නැතුව ඔය වැඩේ කරපන්. පරිඳු කොහෙද ගියේ? මම මේ තාත්තව හම්බෙන්න ගියා මල්ලිකා දිට. ඔව් ඔව්
උඹගෙන් කොයි වෙලාවෙ ඇහුවත් තාත්තව හම්බෙන්න ගියා. ආහහ දැන් ගිහින් ඉඳ ගන්නවා පන්තියෙන්. ඕ මේ මෙතන වීදුරු කඩක් දිරලා හිටි අයින් කරපන් පැගුණත් එක්ක මට. මොනවද උඹ බලන් ඉන්නේ කන්දද? ආහ කබ වීදුරු කඩේක. ගෝතයා තා පොඩ්ඩ වෙලාවයි උඹට තියන්නේ ඊට බංකෝ. අම්මට සිරි වීදුරු කට්ට සාමන් පුතා කාලෙකින් නේද මේ පැත්තේ? ඔව් මුතරාජ අයියේ පොඩි වැඩකටම නැවතින් බැරි කමට. හ්ම් තාමත් ඔයාගේ නංගි මේ ඉස්කෝලේ යන්නේ සාමන්? ඔව් ඔව් මේ ඉස්කෝලේ තමයි. ඕලෙවල් වුණාට පස්සේ ඒලෙවල් වලටවත් වෙන ඉස්කෝලකට දා ගන්නවා. හ්ම් ඒක හොඳයි. ඒක නෙමෙයි මුදලාලි. අපේ නංගිගේ පස්සෙන් පීමි ළමෙක් එහෙම යනවා දැකලා තියෙනවද මුදලාලි? හ්ම් මං මේ කියනවද නැද්ද කියලා හිත හිතා ඉඳී ඔයාට. ඔයාගේ නංගි කොල්ලෙක් එක්ක ඇවිල්ලා හැමදාම මේ කඩේ ලොසින්ජර් දෙකක් අරන් යනවා. මං හිතුවේ මුල් කාලේ නම් යාළුවෙක් වෙන්න ඇති කියලා. පස්සේ තමයි මට තේරුනේ දෙන්න අතර වෙන සම්බන්ධයක් තියෙනවා කියලා සාමන්. ආ ඒකත් එහෙමද? මටත් මේ ආරංචියක් ආවා. ඒක යහුවේ. බලමුකෝ බලමුකෝ.